පසුගියදායුග දිවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා වසර අටක පමණ දිර්ගෞසිය ආදර කතාව මාධ්‍ය ඉදිරියේ හෙළිකර තිබුණා. තමන් ව්‍යායාම් පුහුණුවීම අතරතුර රූපෝහණී තිරයක දුටු සන්ලයිට් ඇඩ්ඩිකේ ගමේ කෑල්ල සමග යාළුවෙන්න සිතක් පහළූ තැනේ සිට රණ්ඩු සරුවල් කරගෙන තරහ වෙවි යාළු වෙවි අවසානයේසේ සහකාරී බවට ටාටියානාව පත්කර ගැනීම දක්වා කතාව ඔහුගේම වචනවලින් විස්තර කර තිබුණේ මෙසේයි. අපේ ආදර කතාව අවුරුදු අටකට විතර පස්සට යනවා. මම ජිම් එකේ වර්කවුට් කර කර හිටියේ. අපේ සර් කෙනෙක් හිටියා රංග සර් කියලා. ඇත්තටම ලැප් කූල් ඩවුන් එකක් කර කර හිටියේ. ඉස්සරහා ටීවී එකක් තිබුණා. ටීවී කමර්ෂල් එක ඉස්සරහා යනවා. එවෙලේ මං දැක්කා ටීවී කමර්ෂල් එකේ තිබ්බේ ගමේ ගැහැණු ළමෙක් කහපාට ගවුමක් ඇඳගෙන. ඒක මල් මල් තියෙන ගවුමක්. සන්ලයිට් ඇඩ් එක හැමෝම දන්නවා. ඒ ගෑනු ළමයා ගමේ දුවන් එනවා. එතකොට මං නිකන් සර්ට කිව්වා බලන්න සර් මාර ලස්සන කෙල්ලෙක් ගමේ කෑල්ලක්ද කොහෙද මේ කොහෙන් හරි හොයාගන්න ඕනේ කියලා. මුලින්ම අපේ සර්ට කිව්වා. එතකොට මං දන්නේ නෑ කොහෙද කියලාවත්. තොරතුරු විස්තර දැනගෙන හිටියේ නෑ. එහෙම කිව්වට පස්සේ සර් ඔන්න ඕවා නැතුව වර්කවුට් කරන්න කියලා කිව්වා. එදායින් පස්සේ අවුරුදු දෙකක් තුනක් විතර මං හෙව්වා කවුද මේ සන්ලයිට් ඇඩ් එකේ ඉන්න ගෑනු ළමයා කියලා. ඇත්තටම අපේ රංග සර්ටත් මං කිව්වා සර් කමක් නෑ ගමේ වුණාට කමක් නෑ හොඳ කෙල්ලෙක් නම් කියලා. බොරු කියන්න දෙයක් නෑ. මුලින්ම ඇත්තටම මං කැමති වුණේ යාගේ පෙනුමට. මං කිව්වා ලස්සන ගෑනු ළමයෙක් සර් කියලා. ඉතින් මං අවුරුදු දෙකක් තුනක් තිස්සේ හොයනවා. එහෙම හොයලා හොයාගෙන ලැබුණා ඒ අඳුරන යාළුවෙක්ව. ඊට පස්සේ යාළුවා හරහා තමයි ඇත්තටම සම්බන්ධ කරගත්තේ. යාළු වෙන්න කලින් ඒ කියන්නේ සාමාන්‍ය යාළුවෝ වගේ ආශ්‍රය කරන්න හරිම කට්ටක් කෑවා. ඒ කාලේ එයාත් හරිම පොඩි, වැඩිය කතා බහ කරන්නේ නැහැ. ඉතින් මෙහෙම හොඳ කට්ටක් කහලා අන්තිමට අඳුන ගත්තා. ඊට පස්සේ යාළු වගේ හිටියා අවුරුද්දක් එකමාරක් විතර. ඉඳලා තමයි මම කැමැත් ඇහුවේ. ඇහුවට පස්සේ දැන් අවුරුදු හතක් වෙනවා. ඇත්තටම ඒක කිව්වේ ෆෝන් එකින්. අපි හොඳ යාළු වගේ ඒ කාලේ සම්බන්ධතාවය පැවැත්වුවේ. ඒ කාලේ යායාගේ ප්‍රශ්න ඔක්කොම මට කියන්න ගත්තා. එයා ඒවා ගැන කියනවා. එක එක කතන්දර ගොඩාක් තිබුණා. ඒවා කිව්වා. හොඳටම තරහ ගිහිලා තිබුණු වෙලාවක මං ඒ වෙලාවේ මේක කියලා දාලා අතහැරලා දානවා කියලා හිතලා මුලින්ම ආදරේ යාට කිව්වා. නිකන් ඔයාට කැමතියි කියලා කිව්වේ. ඒක කිව්ව හැටි මෙයා නිකන් ෂොක් වෙලා වගේ කතා කරන්න බැරි වෙලා එහෙමම ෆෝන් එක තිබ්බා. මං හිතුවා අනාතයි තමයි. මේකේ වැඩේ ඉවරයි. මමත් ඊට පස්සේ කතා කරන්න ගියේ නෑ. ඒත් ඊට පස්සේ යාම තමයි පස්සේ කතා කරලා කිව්වේ හරි කියලා. ඉතින් ඒ වානුව අපි තීරණය කළා ආදරේ කරන්න. අපි හොඳ යාළුවෝ වගේ හිටියේ. එයාගේ ප්‍රශ්න හැමදේම මට කිව්වා. ඒත් මං මගේ ඒවා කියන්න ගිහින් තිබුණෙත් නෑ. එයාගේ ප්‍රශ්න ටිකම ඔක්කොම මට කිව්වේ. මං එයා ගැන හොඳ අධ්‍යයනයක් කරමින් හිටියේ. එයා කැමති දේවල් සහ අකමැති දේවල් ගැන දැනගෙන හිටියා. මොකද මගේ හිතේ අවුරුදු තුනක් හතරක් එයා ගැන තිබුණට එයාට මං ගැන එහෙම කිසි දෙයක් තිබුණේ නැහෙනේ. ඇත්තටම අවුරුදු හතක් විතර දිග කතන්දරයක් මුල් කාලේ ගහගත්තා. ඒ දැන් අවුරුදු තුනක් හතරක් විතර ගහගන්නේ නැහැ. දැන් අපි හොඳ අන්ඩර්ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. මුල් කාලේ ඕන් නැති බොරු බොරු දේවල් වලට හැමෝම ඉතින් ගහගන්නවනේ. එහෙම ප්‍රශ්න ඇති වුණා නම් ඇති වුණේ මම හින්දමයි. හැබැයි ඉතින් යාළු වෙන්නෙත් මමම තමයි ඉතින්. ඒ කියන්නේ එයා මාව හඳුනගෙන තියෙන විදිහට මටත් පහසුයි. මං තරහ ගිය වෙලාවට එයා කතා කරන්නේ නැහැ. ෆෝන් එකට එන්නේ නැහැ, මොනවත් නැහැ. කම්ප්ලීට් කමියුනිකේෂන් කට් ඔෆ් කරනවා. පස්සේ මං කූල් ඩවුන් වෙලා කේන්තිය නිවුනම් මං වැරදි කියලා එයාට කියලා ආයේ යාළු වෙනවා. සමහර වෙලාවට එයා වැරදි වුණත් මං වැරදි කියලා බොරුවට කියලා යාළු වෙලා තියෙනවා. එහෙම ලෝකෝට ප්‍රශ්න නම් ඇති වුණේ නැහැ. ඒ නිසා මෙච්චර දිග කාලයක් සම්බන්ධය පැවතුණා. ජීවිතයේ සියලු අවස්ථාවල එය අපි සමග ඉඳලා තියෙනවා. ජයග්‍රහණය හෝ පරාජය එය ඉඳලා තියෙනවා. ඒකෙන් පේන්නේ එයාගේ බුද්ධිමත්කම හා අන්ඩර්ස්ටෑන්ඩ් එක. මං ගැන හිතන විදිය එයා ඕන එක්කෙනෙක් එක කතා බහ කරනවා. එයා ආගම් කුල ભેද වයස් බලන්නේ. අපේ ගමේ ආච්චි කෙනෙක් එක්ක උනත් කතා කරනවා. ඒ නිහතමානීකම තමා අගේ කරන්නේ. දේශපාලන පවුලකට සම්බන්ධ වෙද්දී ඒ නිහතමානීකම තමා වටින්නේ. එයාගේ ඒ ගුණය තමා මම වැඩිපුර අගේ කරන්නේ.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.